ොටක බඩිේ ඔබල හැමෝම ආදරෙන් පිගන්නවා. මුලින් මේ වෙබ්බඩිව ගෙනන පොඩිහැඳනීම කරොත් හය සිත එකොලා ශෂනය දක්වා ීලම් විෂන්වට ආදා ප්‍රශ්න පත්‍රවල ෂන් ොටෙල් බඩිිය සකසර තියවා. පති ඕගො කියෙ ව ොෙ බඩිියත්තක යා පදංචයන විත. ඉු පස ෝගොලන පුළුවන් ඒ ප්‍ර්න පත්‍ර කරන්න තොකට ඒ ප්‍ර්න පත්‍ර පරීක්ෂා කල්ලත් දෙනවා. ඒවගේම. ප්‍රශ්න පතරෝදදින ගැටල්ලුවඩට පිළිතුරු සපයන ආකාරය කියලදෙන වීඩියෝවත් ඔගලන්ට න් . YouTube නැල්ල එකෙ නැර්බීම ැ කියවත් තියෙනවා. ඉතින් දරුවන අදත්ම ලෑස්තේලා ඉන්න අපස සාමාන්‍යපල නාට්‍ය රංකලා ප්‍රශ්නපත්‍රටපු තවත් ප්‍රශ්නයක් ප්‍රශ්නකර පිළිතුරු සපයන කහෝමද කියලා ගතා කරන්න. ඒ සඳ අදමන්ත ෝරගෙන තියන්නේෙ දික්තල කාලා ගොලිකිෙන නාට්‍ය ඇසරින් හලාතින ප්‍රශ්නයක් දික්තල කාලගොල නාට්‍ය ඇසුරින් අහලතියෙන්නේ දෙදස් දාස්සේ වර්ෂය පළවෙනි ප්‍රශ්නෙන් අහලතන ඇහල්තෙන් ප්‍රශ්ණයට පිළිතුරු සපනා කර තමයි මං අද කතා කරන්නේ යන්නේ. මුලින් මහලතියන දරුවනේ පළවෙනි කොටසි දික්තල කාලගෝල කතා පෝත ඇතුළත් ජාත කතාව නම් කරන්නේ කියලා. දිත්තල කාලගෝල කතා පෝත ඇතුළත් ජාත කතාව තමල් දරුවුණේ උම්මග ජාතකය. උමග ජාර්තක ඇස්සරු කරගෙන තමයිදරෝනේ දික්තල කාලගොල කතා පොත සස් රචනා කල තියෙන. ඉතින් දරුවනේ දික්තල කාො නාට්‍ය පිළිබඳ පොඩි අප සරල හැඳින්වීමක් කරගත්තෝ මේ නාට්‍ය මුලීමම රචනා කල තියන්නේෙ සිල්වා ගුණසිංහ ගුරන්හන්සේ විසින් තමයි මුඩින්ම දික්තල කාලගොල නාට්‍යි රචනා කල තියෙන්නේ. ඉඩු පස්සේ නැවත පිටපත සංශෝධනය කරලා අලුත්තින් ආනිෂ්පාදනයක් කරන්නේ පුුණ්්‍ය සේන ගුණසිංහ මහතා විසි. ඉතින් දරුවනේ මේ දික්තල කාලගොල නාටිින් කියවෙන්නේ නොගලපෙනි විවාහය නිසා ඇතිවෙන ප. අහපත් ප්‍රතිපඵල විපාක ගැන ඉතින් ඒවගේම දරුණ දිික්තල කාලගොල නාටේ දී. දිික්තලා කාලගොලට කැමති නැහැ. දිික්ත ට හේතු තමයි දරනේ දික්තලා ගැන සුරූපී කාන්තාව කාලොගොලගැන විරූපියය මිනිසේ. ඒවගේ මේ දෙනගේ වයස් පරතරේ. ඒගේ කාලගොල දික්තලාට කැමතුට දික්ත කාලගොල විවාහකරගන්න කැමති වෙන්න නෑ. ඉතින් මේගේ හේතුන් නිසා මෙම නාටේ එද්දි දික්තලා කාලගොලට අකමැති වෙලා තියෙනවා. එය වගේ මේ දික්තල කාලගොල නාට්‍යය හාස රසය මතුවන විදිහයට රචනා කළ තියෙනවා. එ වගේම තාලානුහූල හා රිත්මයෙන් යුතුව ්‍ය පුරාවට නාට්‍යේ රඟ දැක්වීම සිදු කල්ලා තියෙනවා. ඉතින් දරුවනේ අපි නැවතත්යොමූම ප්‍රශ්න දෙවෙනි කොටසට. දෙවැනි කොටස අහල තියෙන්නේ නාට්‍යේ තේමාව කෙටියෙන් දක්වන්නේ කියලා නාට්‍යේ තේමම තමැදරනිමං කලින් කිියෝ වගේ නොගලපෙන විවාහයක් සිදනාාම ඒකෙන් ඇතිවන අහිතකට ප්‍රතිඵල නැත්තම් විපාක. දික්තර කාල්ගොල නාට්‍ය පුරාවටම පෙන්නන්නේ නොකලපෙනි විවාහයක් කරගත්තා හමයි පවුල් ජීවිතය තුළ ඒ පෞල්ජීතල ඇතිවන්න අහිතකර ගැටලු ඒ වගේම විපාක තමයි මේ නාට්‍යේ තේමාාව වශය නර්ගෙන තියෙන්නේ. ඒගේම තුන්වැනි කොටසින් නහල තියෙන්නේෙ නට්ටේ ශෛලි හා සම්ප්‍රදාය නම් කරන්න කියලා. දිික්තල කාලගොල නාටට්‍ය නාට්‍ය ධර්මී ශෛලට අනු නිර්මාණුවක්, ඒවගේම නාඩගම් සම්ප්‍රදාය තමයි මේ සඳහා යොදදාගෙන තියෙන්න්නේ. ශෛලේ තමයි නාට්‍ය ධර්මී නාට්‍යශල්ලය වගේම සම්ප්‍රදාය තමයි නාඩගම් සම්ප්‍රදාය. හතරවිනි කොටසින් අහල තියෙන්නේ කාලගෝල දික්තලාව ලබා ගැනීමට යොදාගත් උපායි කුමක්ද කියලා. කාලගෝල දික්තලාව ලබා ගන්න සත් අවුරුද්ධ බැල මෙහිවරකං කරලා තියෙනවා සත් අවරුද්ද බැල මෙහිවරකම් කිරීම. පස්සනි කොටසින් අහයතියෙන්නේ අම්බරය සඳසේදිලි ජීතය ගායනා කරන පාත්‍රයා නම් කරන්න කියලා. මේ ගීතය ගායනා කරන්නේ දික්පිටිය. ඊට පස්සේ මේ ප්‍රශ්නය අවසාන කොටස්විදියට හලතියෙන්නේ වඩාත් වැඩි කාලයක් දික්තලාගේ චරිතය රංඟපෑ නිලිය නම් කරන්න කියලා. වඩාත් වැඩිකාලයක් දික්තලාගේ චරිතය රංඟදක්වල තියෙන්නේ අපේ ලාංකිය නාට්‍ය කලාවේ ඉතාමත් දක්ෂ රංගන ශිල්පිණයක් වන මැනිකේ අත්ත නායක මහත්මය විසින්. ඉතින් දරුවනේ මේ ආකාරයයට තමයි දෙදස් දාසය වර්ශය පලවෙනි ප්‍රශ්නයෙන් දික්තල කාල ගෝල නාට්‍ය ඇසුරින් ප්‍රශ්නයක් ඉදිරිපත්වෙලා තියනෙ ඉතින් නාට්්‍ය කලාවේ කවදාවර ො නොමකෙන නමක් ඇති කරගත්ත වෙදිිකා නාට්‍යයක් තමයි මේ දික්තල කාල ගෝල කියන්නේ අතීතයේ සිටම වර්තමානය දක්වාමඒ නාට්‍ය ආල බැන්ද මමාගේ අම්මවන් ගීතේ ඒගේ ඇනව මේ මලකෝල මේ වගේ ගීත ඇෙද්ද තවමත් අපේ සිහෙටි ඉක්මනින් මේ දික්තල කාලගොල නාට්‍යය සිහෙට ගැනීමේ හැකියාව තියෙන. එතරම්ම මේ නාට්‍ය සුප්‍ර සිද්ධ වේදිකා නාට්‍ය. ඉතින් දරුවනේ මේ වගේ තවත්. නාටහා රංග කලා ප්‍රශ්නපත්‍රයටපු සාමාන පෙන නාටහහා රංඟා ප්‍රශ්න පත්‍රටාපු තවත් ප්‍රශ්නයක් සාකච්ඡා කරම අපපි අලුත් විඩියෝකිින්. එතකන් දිගටම ියෂන් .ොටේල් වෙබ්බඩිවඇත්ත කරඇදි සිටන්නන වෙබ්බඩිවිට ලියා පදිංචෙන්න්න. එතකට ඔගලන පුලන් තමන්ගේ දැනුම තවදුරටත් වර්ධනය කරගන්න. එනන් දරුවේ අලුත් වීඩියෝකින් හම්බෙමු. අයිබෝවන්.